පවතින ආණ්ඩුවටවත් ස්මාර්ට් ක්ලාස්රූම් වැඩසටහනක් රටේ පාසල් පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ මහපොළොවේ යථාර්ථයක් වෙන වැඩසටහනක් නම් තවම පේන්නටවත් නැහැ. එවන් තත්ත්වයක් තුළ මේ රටේ 76 වසරක ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයක් නොකරපු ක්‍රියාවක් අද අපි ක්‍රමය වෙනස් කරලා සිස්ටම් එක චේන්ජ් කරලා අද අපි ක්‍රියාත්මක කරගෙන යනවා. බස් රථ 87ක් අපි රජයේ පාසල් 87කට පරිත්‍යාග කරලා තිබෙනවා. ලක්ෂ 4,242ක් සම්පූර්ණ මුදලක් මිලියන 424.2ක් වටින ආයෝජනයක් ඒ බස් රථ වෙනුවෙන් ඉෂ්ට කළා. ඒ 87ට අමතරව අපි 46ක් තව අමතරව ඇනුම් කරලා තිබෙනවා. මම දන්නවා ඉතින් බස් රථේ ලැබෙනකන් අපේ රටේ පුරුද්ද කෝ දෙනවද කෝ ලැබුණද මේ අනාදි වශයෙන් ඇනුම් පද කතා මම එකක් කියන්නට ඕන. ඕන කෙනෙකුට මාව විශ්වාස කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට නිදහස තියෙනවා මාව අවිශ්වාස කරලා මාව ප්‍රතික්ෂේප කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. මම බලයක් නැතුව වැඩක් කරන්නේ බොරු කරන්න නෙවෙයි. මේ කරන්නේ බලයක් නැතුව. ඒ නිසා පදියතලාව මහෝය දෙහිඅත්ත කණ්ඩිය කියන බින්තන්පත්තුවේ දුෂ්කර ප්‍රදේශ තුනේම පාසල් තුනකට වෙන වෙනම අපි බස් රථ පරිත්‍යාග කරනවායි කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. සක්වල වැඩසටහනට අමතරව අපි හුස්ම වැඩසටහන නමින් රජයේ රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්නට වෛද්‍ය උපකරණ බෙහෙත් හේත් ඖෂධ අපි පරිත්‍යාග කරලා තිබෙනවා. ලක්ෂ 1,832ක් වැය කරලා. මම මේ සංඛ්‍යාලේඛනත් සමග ඔබතුමන්ලට මේ කරුණු ඉදිරිපත් කරේ. මේක අලුත් වැඩක්. මේක ක්‍රමයේ වෙනසක්. විපක්ෂයක් හැටියට අපි හඳුනාගෙන තිබෙනවා අපේ වගකීමත් රටදැය දේශ වෙනුවෙන් ඉෂ්ට කරන්න. එය කටවචනයට පමණක් සීමා නොවී ප්‍රායෝගික සංවර්ධන ක්‍රියාදාමයන් තුළින් අපේ රට ශක්තිමත් කරන්නට අපි ඇප කැප වෙනවා. පදියතලාව බල ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතාවයන් රසකට මුහුණ දෙනවා. විදුහල්පතිතුමාගේ කතාවෙනුත් නිකිනි තත්සරණී සත්සරණී දැරියගේ කතාවෙනුත් මේ පාසල් පද්ධතිය වගේම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අපිට අවබෝධයක් ලැබුණා. දැන් මේ පාසලේ දූ දරුවන්ට පන්ති කාමර හිඟයක් තිබෙනවා. දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉදි කරපු තාවකාලික පන්ති කාමරවල තමයි මේ දූ දරුවන් අධ්‍යාපනය ලබන්නේ. සංගීත භාණ්ඩ නැහැ. විවිධ ජල ප්‍රශ්න තිබෙනවා. පහසුකම් නැහැ. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ පදියතලාව බින්තන්පත්තුවේ ජනතාවට මම කියන්න කැමති පදියතලාව බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 20ක කුඩා ගම් නගර 86ක් තිබෙනවා. මේ 86ෙම ගම්මාන 86ෙම කුඩා ගම්මාන සියල්ලකගේම ඒ වගේම ග්‍රාම නිලධාරි වසම් 20ෙම ජනතාවට වාරි ජල පහසුකම් ලබා දෙන යෝජනාව 51 උල්හිටියේ සිට ගොවිතැන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල වාරි ඉංජිනේරුවන්ගෙත් උපදෙස් ලබාගෙන
එවන් වැඩපිළිවෙලක සක්‍යතාවයක් හොයලා බලලා ඉකින් අපි දැනගන්නට ඕන මේ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රධානතම දෙයක් තමයි අපි ලෙවල් බලන්නත් ඕන මේ කරුණු කාරණා සියල්ලක්ම බලලා එය කළ හැකි දෙයක් නම් අනිවාර්යෙන්ම ඉෂ්ට කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා දොඩම් ආශ්‍රිත නිෂ්පාදනයන් කර්මාන්ත ශාලාවක ඉල්ලුමක් තිබෙනවා ආර්ථික මධ්‍යස්ථානයක ඉල්ලුමක් තිබෙනවා ප්‍රදේශයේ මාර්ග ටික සකස් කරගන්නට ඉල්ලුමක් තිබෙනවා පාසල් පද්ධතියට සම්පත්තික ලබා දෙන්නේ කියලා ඉල්ලුමක් තිබෙනවා අපේ ගයන් මැතිතුමත් බස්නායක මැතිතුමත් ප්‍රකාශ කරපු ආකාරයට වැව් ටික ප්‍රතිසංස්කරණය කරන්නට යෝජනා තිබෙනවා තිලක් ගරු මන්ත්‍රීතුමත් මේ ප්‍රදේශය දලදේශය නිෂ්පාදිතයට දෙන දායකත්වය ගැන කතා කළා. සුහුරු පන්තිකාමර පමණක් නෙවෙයි සුහුරු කෘෂිකර්මාන්තය ගැන කතා කරා. ඒ වගේම විශේෂෙන්ම මේ ප්‍රදේශයේ සහල් නිෂ්පාදනාගාරයක් වුවත් ගොවියන්ට ස්ථාවර මිලක් තුළ මෙරට ආහාර ඉල්ලුම පමණක් නෙවෙයි සහල් ඉල්ලුම් පමණක් නෙවෙයි පිටරට යැවීමේ වැඩපිළිවෙලකටත් අපි යොමු වෙන්නට ඕන. අපි ඒ සඳහා සැලසුම් සකස් කරගෙන යනවා. ඒ නිසා පදියතලාව බල ප්‍රදේශයේ වසම් 20ක කුඩාගම් නගර 86ක ජීවත් වන සියලුම දෙනාට බොරු බලාපොරොත්තු නෙවෙයි වංචා සහගත පොරොන්දු නෙවෙයි අවංකවම දුෂ්කර ජීවිතයක් ගත කරන ඔබගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට සුඛිත මුදිත කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. අද රටේම කතා වෙන ප්‍රශ්නය ගම් වතුර ප්‍රශ්නය. හැම අවුරුද්දකම කතා කරනවා. අවුරුද්දකට කීප වතාවක් කතා කරනවා. ජලය කියන්නේ අපිට තිබෙන සම්පතක්. ජලයේ වටිනාකම පාලකයෝ හඳුනා ගන්නට ඕන. මහා වැහි ඇවිල්ලා ගම් වතුර නිර්මාණය වෙලා මේ මහා ජල සම්පත නිකා මුහුදට ගලාගෙන යනවා. හැබැයි ජලය ජල විදුලි උත්පාදනයට වාරි ජල ප්‍රශ්නවලට පානීය ජල ප්‍රශ්නවලට ඒ වගේම පාරිසරික තෙතමනය පවත්වාගෙන යෑම පාරිසරික හේතුන් මෙන්න මේ වගේ ප්‍රධාන කර්තව්‍යන් හතරකට අපි අවබෝධ කරගත් විදියට වඩ වඩාත් ප්‍රයෝජනෙ වෙන බොහෝ දෙනා ඡන්දයක් ආවහම කළු ගින් නිල්වලා ගැන කතා කරනවා. පදිය තලාවටත් ජලය ලබා දෙන එක ගැන කතා කරනවා ඇති. ගල්ගේ කණ්ඩිය වැව් බැම්ම ගැන ගෝඨාභය ජනාධිපතිතුමාට දුන්නු ලිපි ගොනුවම මට දැන් දීලා තියෙනවා. එහෙනම් මේ යෝජනාවලට යම් විසඳුමක් ලැබෙන්නට ඕන. බුරු කරන්නට හොඳ නෑ. දැන් බලන්න මේ ගම් වතුර නිසා ජීවිත කීයක් අහිමි වුණාද? නිවෙස් දේපල කොච්චර අහිමි වුණාද? ඒ නිවෙස්වල තිබුණු භාණ්ඩ කොච්චර නැති වුණාද? තමන් සතු සම්පත් කොච්චර අහිමි වුණාද? හැමදාම වෙන්නේ ගැලුවයින් පස්සේ රටේ නායකයා ගිහිල්ලා සමාලෝචනය කරනවා අරක කරනවා මේක කරමු කියනවා. හැබැයි වාර්ෂිකව මේ ගලනවා. ඒ වගේම මේ ඔක්කොම මාධ්‍ය සංදර්ශන ක්‍රියාත්මක වෙන්නේ. බොරුවට කැමරාවලට පෙන්වන්නට නායකයෝ ගිහිල්ලා කියනවා මුදල් වෙන් කරයි අරක වෙන් කරයි මේක වෙන් කරයි කියලා.
නමුත් ප්‍රාදේශීය බල ප්‍රදේශවලට ගියාම ස්වේච්ඡාවෙන් සහය ලබා දෙන පරිත්‍යාගශීලින්ගෙන් තමයි බහුතරයක් සහන ලැබෙන්නේ. ඕකම ආණ්ඩුවෙන් අනුමත වෙලා එනකොට වතුර බහැලත් ඉවරයි. මේක තමයි අපේ රටේ තත්ත්වය. ගලනකොට ලොකුවට කතා කරනවා. ඒ වෙලාවට ලොකු උනන්දුවක් දක්වනවා. එයින් පස්සේ ගම් වතුරක් නැහැ. කතා බහකුත් නැහැ. ජලයේ තිබෙන වටිනාකම ගැන කිසිම තැකීමක් නැහැ. නිකං ඔහේ අපතේ මූතට ගලාගෙන යන්නට නිරායාසෙන්ම අපි ඉඩ තබන. මෙහෙම විය යුතු නැහැ. සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ජලය විධිමත් ලෙස ප්‍රයෝජනයට අරගෙන වාරි සංස්කෘතියට ශක්තිය ලබා දීම හෝ වේවා, පානීය ජලය ලබා දීම හෝ වේවා, විදුලි බල ජනනය හෝ වේවා, පරිසරයට තෙතමනය ලබා දීම හෝ වේවා, මේවට අපි ප්‍රයෝජනයක් නිර්මාණය කරගන්නට ඕන. දැන් බලන්න මේ රටේ වෙන ලොකුම වංචාව ඇති තරම් වහිනවා. ඇති තරම් ජල විදුලි උත්පාදනය ක්‍රියාත්මක වෙනවා. ජල විදුලියට යන්නේ අඩු මුදලක් ජල විදුලි උත්පාදනයට. හැබැයි විදුලි බිල අඩු කරන්නේ නැහැ. විදුලි බිල අඩු කරන්නයි කියලා මම පහුගිය පාර්ලිමේන්තු සතියේත් යෝජනා කරා. කට උත්තර නැහැ. කතාවක්වත් නැහැ. අපි කියන්න කැමති විදුලි බල මණ්ඩලයටත්, විදුලි බල ඇමතිවරයටත්, මහජන උපයෝගීතා කොමිසමටත්, විදුලි ජලයෙන් විදුලිය සමාවෙන්න, ජලයෙන් විදුලිය උත්පාදනය කිරීම මේසා විශාල ඉහළ මට්ටමක තිබෙන මොහොතක ඔබට විදුලි බිල සාපේක්ෂව අඩු කරන්නට බැරි නම් අපි විශ්වාස කරනවා ඔබ ක්‍රියාත්මක කරන්නේ දූෂිත ක්‍රියාදාමය, වංචනික ක්‍රියාදාමය. ඒ නිසා විශේෂයෙන් මේ රජයට කියන්න කැමති, ගම් වතුරක් ආවහම බොරුවට ගිහිල්ලා සෝබන වැඩ කරන්න නැතුව ගම් වතුර ප්‍රශ්නයට රටේම තිරසර විසඳුමක් අවශ්‍යයි. මේ ජලය රඳා ගන්නට ඕන. තෙත් කලාපෙන් වියලි කලාපයට ගෙන යන්නට ඕන. විදුලිය උත්පාදනය කරන්නට ඕන. පානීය ජලය ලබා දෙන්නට ඕන. දැන් ඕන තරම් ගම් වතුර ගලන ඕන තරම් වතුර යනවා මහමූදට. මේ වටිනා සම්පත උපයෝගී කරගෙන ජලය ලබා දෙන්න ඕනේ පිරිසිදු පානීය ජලය. ඒ ටිකවත් නෑ මේ බින්තන් පත්තුවේ සමහර ප්‍රදේශවල. එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ රටට අවශ්‍ය වී තිබෙන්නේ කාර්යක්ෂම, කාර්යශූර, ක්‍රියාශීලී රාජ්‍යපාලකයෙක්.